අයිබුවන් මම ජෝතිර්වේදී කේ යුසරත් චන්ද්‍ර අද ක්‍රිස්තුවර්ෂ 2022 දෙසැම්බර් මාසේ 13 වෙනි අඟහරුවාදා ඉර උදාව උදේ 6:12ට ඉර බැසීම සවස 5:56ට රාහු කාලයේ අද දවල් 3:12 සිට හවස 4:26 දක්වා වී සුබ දිසාව උතුර මරුසිට දිසාව බස්නාහිර දවසේ වර්ණය රතු පැහැයි මේස ලග්නේ ලග්නාධිපති කුජ ග්‍රහයා දෙවැන්නේද දිනාධිපති ආද වන කුජ වී සිටින නිසා අද දිනේ ඔබට තරමක් වාසිදායකයි. තම බලාපොරොත්තු අරමුණු කෙසේ හෝ සාර්ථක කර ගැනීමට ක්‍රියාත්මක වේ. මූලික අධ්‍යාපනයේ තරමක් යහපත් උසස් අධ්‍යාපනයේ සාර්ථක වන අද දිනේ ගමන් බිමන් නිසා වැඩි වාසියෙදී රැකියාව තරමක් ප්‍රබෝධයෙන් කරගත හැකි දිනයක් වන අතර ව්‍යාපාරිකයින්ට ඊතරම්ම ලාභ නොලබන දිනයක් වේ. ගමන් බිමන් කාර්ය බහුලත්වයේ වැඩි වන අතර ගෙදර දොරෙහි වැඩ කටයුතු සඳහා වැඩි අවධානයක් යොමු කරන්නට සිදු වනු ඇත. කුසඹ ලග්නය ලග්නාධිපති සිකුරු ගහයා අටවැන්නේද දිනාධිපති කුජ ලග්නයේද ගමන් කරන අද දිනේ ඔබට මිශ්‍ර ඵලදායක දිනයකි. බලාපොරොත්තු වලට යම් යම් බාධා එළබෙන අද දිනේ තරමක් දුරට අදිෂ්ඨානශීලීව කටයුතු කරයි. පිටස්සරයේ යම් යම් උදව් උපකාර ලැබී හැකි දිනයකි. විදේශ රටක සිටින්නෙකුට නම් ඒ තත්ත්වය තවත් වැඩි විය හැක. රැකියා ස්ථානවල කිසියම් ගැටලු සාගත තත්ත්වයක් පවතින අතර රැකියාවට ඊතරම් ප්‍රිය උපදවන දවසක් නොවනු ඇත. කෙසේ වෙතත් ආදායම් ඉපයීම කෙරෙහි වැඩි උනන්දුවකින් කටයුතු කරන ඔබට නම් අද දිනේ ඉතාමත් සාර්ථක දිනයක් වනු ඇත. මිතුන ලග්නය ලග්නාධිපති බුධ ග්‍රහයා හත්වැන්නේද දිනාධිපති කුජ දොළොස්වැන්නේද ගමන් කරන අද දිනේ ඔබට ඊතරම්ම සාර්ථක නොමන දිනයකි. තරමක් දුරට බාධා කිරීම වලට ලක් විය හැකි තත්ත්වයක් පවතින අද දිනේ සමාජයේ සමග කරන කටයුතු වලින්ද යම් යම් ගැටලු ඇති කරයි. මූලික අධ්‍යාපන ආයතනවල ඉගෙන ගන්නා කුඩා දරුවන්ට අද දිනේ තරමක් සාර්ථක වුවත් උසස් අධ්‍යාපනයේ ඊතරම්ම සාර්ථක නොවේ. රැකියා ස්ථානවල යහපත් තත්ත්වයක් ඇති කරන අතර තමාට කිසියම් හෝ නායකත්වයක් හෝ ප්‍රමුඛත්වයක් ලැබේ. බොහෝ විට අන්නය සමාජයෙන් උපදෙස් පතා සිටින ආකාරයක්ද අද දිනේ දැකිය හැකි වනු ඇත. තමාගේ தත්ත්වය උසස් කර ගැනීමේ හැකියාවද තරමක් දුරට පවතින දිනයක් වනු ඇත. කටක ලග්නය ලග්නාධිපති සඳු ග්‍රහයා ලග්නයේ ගමන් කරන අතර දිනාධිපති කුජ 11වැන්නේ ගමන් කරයි. තරමක් යහපත් தත්ත්වයක් වේ. ලැබීමේ වාසිය ඇති කරයි. උදව් උපකාර කර ගැනීමේ යහළුවන්ගෙන් සහයෝගය ලබා ගැනීමේ හැකියාව බොහෝ දුරට පවතී. හිතේ සතුට සහනය වැඩියෙන් නැතිවන දිනෙකි. මූලික අධ්‍යාපන අංශවල නියැලී සිටින්නන්ට තරමක් යහපත් උසස් අධ්‍යාපනයේද ඉතාමත් යහපත් දිනෙකි. අන්නයිගේ සහයෝගයේ ගෞරවය දිනාගත හැකි අතර ආගමට දහමට තරමක් ලැබුරු වන දිනයක් වනු ඇත. සිංහ ලග්නය ලග්නාධිපති රවි ග්‍රහයා ගමන් කරන්නේ 4වැන්නේ වන අතර දිනාධිපති කුජ 10වැන්නේ ගමන් කරයි. තරමක් යහපත් දිනෙකි. රැකියා බලාපොරොත්තු ඉටු කරන අතර ගෙදරදොරේ වැඩ කටයුතු කිරීමද වැඩි අවධානයකින් ක්‍රියා කරයි. පවුලේ අන්නයගේ සහයෝගය බොහෝ දුරට ලබා ගත හැක. අධ්‍යාපන අංශවල නියැලී සිටින දරුවන්ට ඉතාමත් යහපත් අද දිනේ විදේශ රටක අධ්‍යාපනය හදාරන්නට හෝ විදේශ රටකට රැකියාවක් යාමට බලාපොරොත්තු වන මෙය වඩාත් සාර්ථක වනු ඇත. කෙසේ වෙතත් තරමක් දුරට බාධක කරදර පවතින දිනයක් බවින් සැලකිලිමත් විය යුතුය. කන්‍යා ලග්නය ලග්නාධිපති බුධ ග්‍රහයා 4වැන්නේද දිනාධිපති කුජ 9වැන්නේද ගමන් කරන අද දිනේ ඔබට තරමක වාසිදායක දිනයකි. බලාපොරොත්තු අරමුණු සාර්ථක කරන අතර නොයෙකුත් අන්දමේ සැප පහසුකම් ලැබිය හැකි. විශේෂයෙන්ම යාන වාහන වැනි දේවල් වල පහසුකම් ලබන්නට හැකි වනු ඇත. මූලික අධ්‍යාපනයේ තරමක් යහපත් එහෙත් උසස් අධ්‍යාපනයට බාධා ඇති කරන අද දිනේ නීතිමය ප්‍රශ්න වැනි දේවල් වලට පැටලීමට සිදුවේ. නමුත් ආදායම් උපයන අයකුට නම් ඒ තරම්ම ගැටලුවක් නොවනු ඇත. තුලා ලග්නය ලග්නාධිපති සිකුරු 3වැන්නේද දිනාධිපති කුජ 8වැන්නේද ගමන් කරන අද දිනේ ඔබට ඊතරම්ම සාර්ථක දිනයක් ඇයි කියවන එක බලාපොරොත්තු වන දේවල් පවා ඉෂ්ට කර ගැනීමට යෑමේදී නොයෙකුත් බාධා එල්ල වේ. විශේෂයෙන්ම සමාජයෙන් එල්ලවන බාධා නැකී හැකි. කිසිම රැකියා ස්ථානවලද තමාට ඇති ඉඩකඩ වෙන් කර තිබුණද අන්නයගේ ගැරුම් වලට ලක්වීමට බොහෝ දුරට ඉඩකඩ ඇති කරයි. ආදායම් උපයන අයට ව්‍යාපාරිකයින්ට අද දිනේ ඉතාමත් යහපත් වන අතර අලුත් ආදායම් මාර්ග වලට යොමු වීමට පවා ඉඩකඩ ඇති කරවයි. වෘෂ්ටික ලග්නය ලග්නාධිපති කුජ ග්‍රහයා 7වැන්නේ වන අතර දිනාධිපතියාද කුජවර නිසා 7වැන්නේ ගමන් කිරීම ඊතරම්ම සුබදායක තත්ත්වයක් නොවේ. නමුත් 10වැන්නේ අධිපතියා හැටියට රවි ලග්නයේ ගමන් කරන නිසා රැකියා බලාපොරොත්තු තරමක් දුරට ඉටු කරවන තත්ත්වයක් දැකිය හැක. කෙසේ වෙතත් තමන්ගේ හැකියාව දක්ෂතාවය අනුව ක්‍රියා කළොත් ඉදිරියේදී පවා ඔබට කිසියම් මෝ ජයග්‍රහණයක් ලැබීමේ හැකියාව පවතින ඇත. අද දිනේදී උච්චික ලග්න හිමියන්ට අලුත් දේවල් ආරම්භයට ඉතාමත් යහපත් තත්ත්වයක් පවතින බව පෙනේ. ධනු ලග්නේ ලග්නාධිපති ගුරු ගහයා තමාගේම රාශියක් වන 4වැන්නේ ගමන් කිරීම ඉතාමත් යහපත් වන අතර බලාපොරොත්තු අරමුණු සාර්ථක කරගනි. මූලික අධ්‍යාපනය වැනි දේවල් වලට ඉඩකඩ ලැබෙන අතර
උසස් අධ්‍යාපනයේ කාර්යක රවිග්‍රහය උච්චිකේ සිරින අතර තරමක් දුරට උසස් අධ්‍යාපනයේ යෙදෙන කෙනෙකුට පිටරටකට යෑම වැනි දේවල් අදහස් පාල වීමේ ඉඩකඩක්ද පවතී. නමුත් ශරීර සෞඛ්‍ය තරම දුර ඒ වගේම පළමුව ඒවාට ප්‍රතිකාර ගත යුතුයි. මකර ලග්නය. ලග්නාධිපති සෙනසුරු ගහය ලග්නයේද දිනාධිපති කුජ පස්වැන්නේද ගමන් කරන අද දින ඔබට තරමක් වාසිදායක දිනයකි. තම හැකියාව දක්ෂතාවයේ ඉස්මතු කරගත හැකි වනු ඇත. බලාපොරොත්තු වන අරමුණු සාර්ථක කරගනි. අධ්‍යාපනික අංශවල නියලි සිටින්නන්ටද ඉතා යහපත් දිනයක් වන අද දිනේ පිටස්සර අයගේ උදව් උපකාර ලැබීමේ හැකියාවද පවතී. කිසිවිටත් රැකියාවල තත්ත්වයේ තරම් උසස් බවක් නොවුනත් යම් මන්දමක හෝ යහපත් වාතාවරණයක් ඔබට රැකියාව ගෙහි ඇති කරයි. ආදායම උපයන වැඩවලට තරමක වාසිදායක තත්ත්වයක් පවතී. කුම්භ ලග්නය. ලග්නාධිපති සෙනසුරු දොළොස්වැන්නේ ගමන් කරන අතර දිනාධිපතියා වන කුජග්‍රහයා ගමන් කරන්නේ හතරවැන්නේය. තමගේ ගෙදර දොර ගැන වැඩි උනන්දුවකින් ක්‍රියා කරන අතර ගෙවල්වල සැප පහසුකම් ලැබීමට පවා අද දිනේ ඉඩකඩ ලැබෙනු ඇත. රැකියාවල තත්ත්වය තරමක් යහපත් අද දිනේ ආදායම් ලබන සේවාවන් වලට එතරම්ම යහපතක් ඇති නොවේ. මීන ලග්නය. ලග්නාධිපති ගුරුග්‍රහයා ලග්නයේද දිනාධිපතියා වන කුජග්‍රහයා තුන්වැන්නේද ගමන් කරන අද දිනේ ඔබට තර්මක බාධක කරදර සහිතවනු ඇත. විශේෂයෙන් සහෝදරාදීන්ගෙන් බාධා ඇති විය හැක. හිතේ සතුට සහනය තර්මක් අඩු කරවන දුක්කුසු දේවල් සිදුවනු ඇත. මූලික අධ්‍යාපන අංශවල නියැලී සිටින්නන්ට තර්මක යහපත්, උසස් අධ්‍යාපන අංශවල නියැලී සිටින්නන්ට තර්මක බාධක ඇති කරන අද දිනේ රැකියා කටයුතු එන්න ව්‍යාපාරික කටයුතුද ඉතාමත් ඉහලින් කරගැනීමේ හැකියාවක් පවතී.